සුබ දවසක් ගැස්ට්‍රයිටිස් ලෝකේ බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක් ගැස්ට්‍රයිටිස් පාලනය කරන්න පුළුවන් විද්‍යාත්මකව තහවුරු කරන ලද ඒ වගේම නිවසේ ඉඳන්ම කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉතින් මේ ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ ප්‍රධානම කරුණ තමයි අපිට ඇත්තටම තියෙන ගැස්ට්‍රයිටිස්ද කියන එක. මොකද එහෙම නැතුව අපි මේකට නිවසේ ඉඳන් ප්‍රතිකාර කරන්න ගියොත් අපි ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගැස්ට්‍රයිටිස් වල තියෙන රෝග ලක්ෂණ වෙනත් රෝග හා සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පිළිකාමය තත්ත්වයන් එක්ක මේ తత్వය සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ తత్వයත් එක්ක එන අතුරු ආබාධ නිසා අපිට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට ගැස්ට්‍රයිටිස් කියන తత్వය තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම් වෙලා මුලින්ම ඔබ පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ නියම කරන ඖෂධ නිසියාකාරව පිළිපදින්න ඕනේ. ඒ වගේම දෙන උපදෙස් හොඳින් පිළිපදින්න වෙනවා. ඉතින් දැන් අපි කතා කරමු ගැස්ට්‍රයිටිස් පාලනය කරන්න පුළුවන් විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම කීපයක් ගැන. පළවෙනි එක. මුලින්ම අපිට කරන්න පුළුවන් උදේ නැගිටපු ගම ලොකු හොඳ වතුර වීදුරුවක් හොඳින් හිස්බඩ පානය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට දිනපතා අපි පානය කරන ජල ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ දැවිල්ල වැඩිපුර තියෙන්නේ ඔබේ පපුව ප්‍රදේශයක් එක්කනම් උගුරට පහලින්. ඒ වගේම තමයි ඔබට නිකන් උගුර හිර වෙනවා වගේ තේරෙනවා නම් උදේට මේ වතුර ප්‍රතිකාරය නැවත කරන්න පුළුවන්. ඒ තමයි උදේ පාන්දර හොඳ වතුර වීදුරුවක් බීලා ඇඟිලි වලින් සිට ගන්න ඕනේ. ඇඟිලි වලින් සිටගෙන ඔබේ ශරීරයේ හොඳින් ගැස්සෙන විදිහට බිමට පතිත වෙන්න ඕනේ වේගෙන්. එතකොට මේ ඇසිඩ් තත්ත්වය ඔබේ ගලනාලේ තැම්පත් වෙලා හිර වෙලා තියෙනවා නම් ඒක හොඳට පහලට බැහැලා ඔබට හොඳ සහනයක් ලබා ගන්න පුළුවන් මේක පාලනය කරගන්නත් පුළුවන්. ඒක තමයි දෙවෙනි එක. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අනිවාර්යයෙන්ම හොඳට හැම වෙලෙම ආහාර වලින් ඔබේ කුස පිරෙන්න ඕනේ. මොකද ආහාර නැතුව කුස හිස්සුනොත් තමයි බොහෝ දුරට මේ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මේකෙදි මම කියන්නේ ආහාර වැඩිපුර ගන්න කියලා. මේකෙදි කියන්නේ හැම වෙලෙම ටික ටික අපි ආහාර ලබා ගන්න ඕනේ. දවසට වේල් 4ක් 5ක් ගත්තට කමක් නැහැ. ඉතින් ඊළඟ එක තමයි අපි ඉතා හොඳින් මේ සෞඛ්‍යයට අහිතකර ආහාර වලින් ඈත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මිරිස් සැර ආහාර. ඒ වගේම තමයි වඩාත් උණු ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. ඊළඟ කරුණ තමයි අපි භාවිතා කරන සමහර අත්බෙහෙ. ඉතින් මේ අත්බෙහෙත් අතර අපිට කෝමාරිකා යුස පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඔබට පුළුවන් නම් උදේ පාන්දර හිස්බඩ කෝමාරිකා යුස ටිකක්. කෝමාරිකා යුස කියන එක අපිට නිකම්ම බොන්න බෑ. දෙහි බින්දුවක් සහ ලිණු බින්දුවක් දාලා හොඳට කෝමාරිකා සාරය හැම උදේකම පානය කරන්න පුළුවන් නම් මේක මේ ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වය පාලනය කරගන්න වෛද්‍ය ප්‍රතිකාරවලට සමගාමීව ඉතාම හොඳ අත්බෙහෙතක් බවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අහලා ඇති මේ කැහිබිත්තන් කොළ කියලා කොළ වර්ගයක් තියෙනවා. මේ කොළ හොඳින් කොටලා ඒ ඉස්ම අරගෙන ඒක තියන්න පුළුවන් සීතකරණේ. එතකොට මේක ජෙලි එකක් වගේ බවට පරිවර්තනය වෙනවා. අන්නේ ජෙලි එක ඔබට පුළුවන් කෑමට පෙර කණ්ඩ ඒක පානය කරන්න මේ කණ්ඩ වෙන්නේ. අන්න ඒකත් ඉතාම හොඳ අත්බෙහෙතක් තමයි මේ ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වයට. ඉතින් මේ වගේ බොහෝ අත්බෙහෙත් තියෙනවා. ඉතින් මම ප්‍රකාශ කරේ ගොඩක් කලාවට විද්‍යාත්මකව තහවුරු කළ සමහර අත්බෙහෙත් ගැන සහ ක්‍රමවේද ගැන. ඉතින් මේ විදිහට තව බොහෝ දේවල් තියෙනවා. හැබැයි අපි හොඳින් මතක තියාගන්න ඕනේ අපි මේ සියල්ල කරන්න කලින් අපිට ඇත්තටම තියෙන්නේ ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වයද කියලා වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගන්න ඕනේ. මේකෙදි විශේෂ පරීක්ෂණ ගණනාවක් කරලා ඔබගේ තත්ත්වය ඔබ මොන තත්ත්වයේද සිටින්නේ, ඔබට වෙනත් රෝගාබාධයක් තියෙනවද, එහෙම නැත්නම් මේ තත්ත්වය විතරක්ද තියෙන්නේ කියන එක ගැන පරීක්ෂා කරලා හොඳ අවබෝධයක් ඔබට දෙයි. ඉතින් මේකත් එක්ක වෛද්‍ය ප්‍රතිකාරවලට සමගාමීව මේ පාලනය කරගත හැකි ක්‍රම සහ හොඳ සෞඛ්‍ය පුරුදු හොඳින් ඔබේ ලයිෆ් ස්ටයිල් එක ඔබේ ජීවන රටාව
හුරු කරගන්න ඕනේ. එතකොට තමයි ඔබට මේ தත්ත්වය හොඳින් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ හැම විටම මානසික ආතතියෙන් මිදලා ඉන්න ඕනේ. මොකද මානසික ආතතිය කියන්නේ ගැස්ට්‍රයිටිස් කියන தත්ත්වයට ප්‍රධානතම හේතුවක්. ඉතින් ඒ නිසා හොඳ ශාරීරික හා මානසික සෞඛ්‍යයෙන් ඉඳලා ඔබටත් පුළුවන් මේ ගැස්ට්‍රයිටිස් කියන தත්ත්වෙන් මිදෙන්න. ඉතින් එහෙමනම් ඔබ තවමත් Health and Beauty Club YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න, ඒ වගේම වීඩියෝ එකටත් like එකක් දාන්න. එතකොට ඔබට පුළුවන් අපි අරගෙන එන දැනුම ඉක්මනටම ලබා ගන්න. බොහොම ස්තුතියි.